කියනම් මම නම් ඔක්කොම දේවල් තියෙනවා දාන්නේ ලංකාව විතරයි ලංකාව විතරයි අනිත් හැම රටකම හයික බැදිරි වදින්න පුළුවන් කිසිම බයක් නැතු මේ ෆ්ලයිට් එක මේ මේ මොනා නැතත් කමක් නැහැ 1000 cc රෙජිස්ට්‍රේෂන් දෙන්න ප්ලීස් Welcome back to my channel. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකට තමයි ඔයාලා සෙට් වෙලා ඉන්නේ. අද මම යන්න හදන්නේ ඔටෝඩ්‍රෝම් ට්‍රැක් එකට. අද රේස් වගේක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න තමයි මම යන්න හිතන් ඉන්නේ. ඇත්තටම කිව්වොත් මීටින් පොයින්ට් එක තිබ්බා මෙතන ඉඳන් කිලෝමීටර් 17ක් වගේ දුරකින් පෙට්‍රල් සෙට් එකක. ඉතින් මට එතනට එන්න විනාඩි 15ක් විතර පරක් වුණා. ඉතින් මං එද්දි කට්ටිය ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කමක් නැහැ තනියම යනවා 11:30 රේස් ඔක්කොම පටන් ගන්නවා ඉතින් 3:45 විතර වෙනකන් මේ රේස් ඔක්කොම තියෙනවා ඉතින් ට්‍රැක් එකට ගිහිල්ලා බලමු මොනවද තියෙන රේස් කියලා ඉතින් අපේ කට්ටිය දැන් ට්‍රැක් එකට ගිහිල්ලා ඇත්තේ මමත් දැන් ට්‍රැක් එක ගිට්ටුවේ ඉන්නේ දැනට ට්‍රැක් එකේ මේ රේස් එකක් යනවා රේස් එක පටන් ගන්නගෙන දැන් තමයි ඔයාලට සද්ද ඇහෙනවා ඉතින් මේ පිටිපස්සේ ඉතින් ට්‍රැක් එකට ගිහිල්ලා බලමු අපේ කට්ටිය ඔක්කොම එහෙ ඉතින් ට්‍රැක් එකට ගිහිල්ලා හම්බෙමු පේනවනේ මං හිතුවේ මම පරක් වෙලා කියලා මං තමයි කලින් මේලා දින්නේ යෝ ගයිස් ඉතින් අපේ 2024 අපේ සෙට් එකේ වටේම බයික් එකේ පෙන්වන්න යන්නේ ඕ අම්මාගේ අපේ එකේ කරන් තින්නේ 30 වැදෙනවා කිලෝමීටර් 235 ඉදවල තින්නේ ආයි චීස් බඩු කියන්නේ මේවා තමයි කෙලින්ම පැකින් පිට ගෙනාවේ නේද මේක මේ ඔරිජිනල් එක්සෝස් එක තියෙන්නේ ඉතින් මේ බයික් එක නම් පිස්සුවක් මේක කාබන් වීල්ස් තියෙන්නේ එම් කියලා ගහලා දිනා ෂිෆ්ට් එකෙත් ගහලා දිනා ඉන්න බඩු ගැල් මේ අපි මේකේ වෙනම රිව්යු එකක් කරමුනේ මෙන්න ඉන්නවා අපේ ලස්සන කොල්ලා එක්ක බයික් එක බයිකේ වික්ක බයික් සිනාද ඕ ඉතින් මොකද වෙන්නේ ඔය ලස්සන නේද මම දාන්නේ මොනා කරන්නද තාක වෙනවා කියන්නේ ලස්සන නේද තමයි ඔයගේ බයික් එක ගන්න අතනනේ I got the free caps from you guys. Yes, sir. Yeah, it's a sign, bro. It's a sign. Switch to Yamaha. Switch to Yamaha. Either right and switch. Johnny, I am not. Young, yeah. Hey, me gonna get. That's it. Me me ale. Your car. Nah, bike pa denne enna kiyana enna. Adi balanne enna kiyana enna. Adi balanne enna kiyana enna. මේක දිනවනේ ලස්සන දේවල් ටික. බලපන් අර කොහොමද ඉන්නේ මේ කොහොමද ඉන්නේ කියලා. මේක වාසි. නෑ මේක වාසි. ඔබ ලස්සන. යමහා හට් එකේ මෙයාලගේ තියෙනවා. ඒ මේක තනි කර ලයිට් වෙයි තමයි. ඒක ඔකේ වන්නික. ඒ මේක ලස්සනයි ඈ. අවදක්ක කිය. මේක ෆ්ලයිට් එක. ඉතින් මෙතන තියෙන තව ජැකට්ස් වගේකුත් තියෙනවා. ටිකක් ගණන් හැබැයි. අම්මට සිරි මෙන්න එක්සෝර් තියෙනවා. මෙයාලත් එක්සෝර් කරනවා නේද? බල මට හිනවන එක්සෝර් දාන කියලා මේ බලහම මොනවද කියලා මේ එක්සෝර්. ආසික්ගේ බයික් එක රෝම අප් පැදලා බලන්න හදන්නේ. මේ දින බාණ්ඩේ.
ඉස්සු වැදෙනවා. ලා පොටෝස් ගහ වීඩියෝ කර කරීතිය රේස් කීපයම්ම තිබ්බා ඉවරයි යෝ දැන් ඉතින් මේ තින්නේ රයිස ගිය බයික්ස් ටික මේ ඔක්කොම පැදු බයික්ස් තමයි මෙන්න තියෙනවා මේ නින්ජා 600 639 මං හිතන්නේ මේක ඉතින් බලමු අපේ රේස් එක පටන් ගත්තාම අපි වීඩියෝ එකක් ගමු. නිනා ගෙන්සි ගෙන්සි ලොක්ක. හලෝ 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 හලෝ. අරන් යමහකින් නිකන් දෙන්න ඕනේ. ඔව් ඔව්. අපි යමහකට දුන්නේ ඒක දුන්න මේ ඔක්කොම ගත්තේ යමහ දැන්. ෆ්‍රී නේ? ඩිස්කවුන්ට්. ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් ආයිත් ඩිස්කවුන්ට් දාලා ගත්තා. කීයද උනේ කැප් එක? ඒක 100 දිනාම එක 200 ඔරිජිනල් ප්‍රයිස් එක දිනාම 250යි. ඒක ඩිස්කවුන්ට් එකත් එක්කම මොන 160කට. සෙල්ලමට නම් මේක තමයි මරු බාන්නේ. නෑ නෑ නින්ජා කවසක නින්ජා 600 දැන් මේ 639 හරි එහෙම එකක් ශ්‍රී ලංකාවේ ගොඩක් අය ගන්න මේක 3 මෙතන තියෙන බයික්ස් ටික මම පෙන්වන්න යන්න මේක ගීසති අපිත් එක්ක රයිඩ් එකක් ගියා. ආයෙත් පොඩි වැදිල්ලන්නේ මෙයාත් පදින්න. මෙන්න තියෙනවා අපේ පරණ බයික් එක. දැන් මේක සතියක් විතර වෙනවා අපි වික්ක මේක. අපෙන් ගියු බයික් එක අපේ සෙට් එකේ. මේ අපේ ට්‍රක් එකේ වෙන්නවා. ඉතින් මම කියන්නේ ලංකාවේ රේසිං වලට තන දුන්නොත් ඊට වඩා ලංකාවේ නම ගොඩක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් පේනව නේද මේ වාහනවල වාහනවල කොච්චර ඒගොල්ලෝ විදන් කරනවද ලංකාවේ රේසිං වල මේවා දකින්න නැහැ. ඇත්තම ඔව්. සුප්‍ර එකක් එහෙම තියෙනවා. ඉතින් ගොඩක් රේස් ඉවරුනා. සෝරි මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මොකද අපි වීඩියෝ කර කර ඉදී අපි අපේ වීඩියෝස් කර කර ඉදී. ඇත්තම මේ වගේ ක්වලිටි එකට වාහන මෙච්චර විදන් කළ හැදෙන්නේ නැහැ නේ ලංකාවේ. අපි නම් මේවා දැකලා තියෙනවා දැන්. ඔව්. අපි ඇහැට දැකලා තියෙනවා. අපි වීඩියෝ වලින් හරි මේක දෙන්නේ බලලා නේද? ලංකාවේ වගේ දේවල් නැහනේ. අපි තාසය ලංකාව. ඔව්. ඉතින් මේ වීඩියෝස් බලන අයට මමත් කියන්නේ ඔයගොල්ලෝගේ ටාගට් එකක් තියාගන්න එන්න රටකට එන්න මේ වගේ රටකට. අපි කියන්නේ නැහැ මේ ඩුබායි මෙන්න කියලා. ආ නමන්නගේ රටවල 200 ගානක් තියෙනනේ කොයි හරි රටකට කොහොමද ගිහිල්ල ඉවරලා? ඩුබායි නෙමෙයි. ඩුබායි විතරනේ. ලංකාවේ නැතුව අනිත් හැම රටකම මේ ෆන් එක ගන්න පුළුවන්. නැත්නම් ලංකාවේ විතරයි high capacity අනම්මනම් ඔක්කොම දේවල් තියෙන්නේ. ඔව්. දාන්නේ ලංකාවේ විතරයි. ලංකාව විතරයි. අනිත් හැම රටකම high capacity බදින්න පුළුවන් කිසිම බයක් නැතුව register කරලා. ඒ කියන්නේ ඉන්දියාවේ ගත්තොත් පාකිස්තාන් ගත්තොත් හැම රටකම බදින්න පුළුවන්. ඉතින් ජපාන් හෝ ඩුබායි හෝ යුරෝප් රටකට හරි ගිහිල්ලා ඔයාගේ අතල් එක ඔයා ගන්න. ඉතින් guys වීඩියෝ එක මෙතනින් නවත්තන්න හදන්නේ මං බොහෝ විට අපි ආයෙමත් එනවා නේද? ආයි sometime පුනරමාට වගේ බලමු. ඔය වගේ situation එක. ඒක නිසා දැන්ම වීඩියෝ එක නවත්තන්නම් කියන්න බෑ. ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් මගෙන් නවතිනවා. මේ මේ මොනා නැතත් කමන්නේ නැහැ. 1000 cc registration දෙන්න please. Registration දෙන්නේ නැහැ. අපි කඩ ගැන්නකම් කියනවා දෙන්න 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 කියලා. අපිට මෙහෙ registration තියෙනවා. අපිට පදින්න පුළුවන්. develop කරන්න ඕනේ. 1000 cc registration please දෙන්න. මේ අපිට වීඩියෝ එකම දාන්න ඕනේ. කපන්නකෝ. ඉතින් කපන්න එපා. අපි කියන්නේ අමාරුනේ අපිට පදින්න පුළුවන්. අපි පදිනවා. මොනවාද ලංකාවේ ගොල්ලෝ පව්. ඒගොල්ලෝ පදින්න වෙන්නේ නැහැ. නෑ වැඩි උනේ දැන් අපි ආලෝ ගියේ ජපාන් වල high capacity bike නේ පදින්නේ. speed limit කීයද? 80යි 90යි ඒ වගේ කියලා කිව්වා යාළුවෝ. ඔව්. අපි මේ ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා. ඒ වුණා තාම මේක වෙන්නේ නැහැ. හරිද?
බල්ල නිකන් ඉන්නා විතරයි. ඉතින් ගයිස් ඉන්දියන් ඒවා ගෙන්නන එක තානම් කරන්න ඕනේ ඉතින්. ඉන්දියන් වලින් එනවනේ. ඔව් කමිෂන් එනවනේ. ඉතින් ගයිස් අපි ආවොත් ආයි පාරක් මෙතනට ආවොත් අපි මම වීඩියෝ එක දෙන්නම් රේස් ඊළඟට තියෙන රේස් එකේ. නැත්තම් ඊළඟට හම්බෙන රයිඩ් එකකින් අපි හම්බෙමු නේද? හම්බෙමු අනිවාර්යයෙන්. එහෙනම් ගයිස් එහෙනම් සුනිල් අයියත් එක්ක මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් සුනිල් අයියේ see you. ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. Set වෙමු. එළගිරි. බොක්කත් තමයි ඈ. බොක්කත් තමයි ඈ.